The Big Story. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේදී චීන නිල සංචාරක නිරත වූ අතර එහිදී රට ජනාධිපතිවරයා හමු වී සාකච්ඡාද පැවැත්තුවා. දෙරට අතර ඇති කරගත් එකඟතා මෙන්ම ඉදිරි ආයෝජන සැලසුම් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා අද පැවති මාධ්‍ය හමුවේදී කරුණු පැහැදිලි කළා. අපි හම්බන්තොට තියෙන දැන් තියෙන වරාය අපි දිනු කරමු. දෙවනි අධීරයට යමු. වරායට උවමනා අනික් කර්මාන්ත එතෙන්ට යොදාගමු. උවමනා නම් පිරිපහදුවක් ගේන්න. ඒකම ගුවන් තොටුපළ දිනු කරන්න. මේවා අපි ලංකාවේ ඇයට කරන්න බැරි නිසා අපි කිව්ව ආණ්ඩුවක එකතු වෙලා චීන සමාගම් වලට මේවා බාර අරගෙන ඒ වැඩ කටයුත්ත කරන්න කියලා. ඊට අමතරව දැනට අක්කර 1000ක් වෙන් කරලා තියෙනවා චීන සමාගම් වෙනුවෙන්ම ඒ ප්‍රදේශයේ පමණක් විශාල කර්මාන්ත කලාපයක් ඇති කරන්න. මීට අමතරව IMF සංවිධානයක් අපි සාකච්ඡා කරගෙන යනවා. සිංගප්පූර එක සාකච්ඡා කරගෙන යනවා. ජනාධිපතිතුමා මැයි මාසේ G7 රැස්වීමට ගිහින් පැමිණියන් පස්සේ අපේ අලුත් ආර්ථික සංවර්ධන වැඩසටහන ජූනි මාසේ අපි රට ඉදිරිපත් කරනවා. අපි ඔක්කොම එකතු වෙලා ඉදිරියට යමු. අපේ ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන අපේ ණය බර. මේ ණය බර ශාල ප්‍රමාණයක් ගිහින් තියෙන. මං හිතන්නේ ණය ගෙවන්න ගියොත් ඔබේ ජීවිත කාලය විතර නෙමෙයි දරුවන්ගේ ජීවිත කාලෙත් යනවා. ණය අපි කොහොමද සීමා කරවගන්නේ? දැන් මේ සමහර අංශවලදී සමහර සමාගම් කියවනේ අපිට මේවා බාර දෙනවා නම් අපි ඒ ණයත් බාර ගන්නම් කියලා. එතන ණය බර අඩු කරන මාර්ග ගැන අපි දැන් චීන එක සාකච්ඡා කළා. ඒ සමාගම් එක්ක වැඩ කටයුතු කරනවා. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ගැනත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. සෙල්ලා තිබුණේ මූද පුරවලා ගොඩනැගිලි හදන. ඒකට ආර්ථික පසුබිමක් තිබුණේ නැහැ. අපේ ආර්ථික පසුබිම තියෙන මහනගර සීමාවට මේක ඇතුල් කරා. මෙතන ප්‍රශ්න ගණනාවක් තිබුණා. නීතිය ගැන ප්‍රශ්න තිබුණා. පරිසරය ගැන ප්‍රශ්න තිබුණා. සින්නක්කර අයිතිය දීමේ ගැන. ඉතින් මේ ඔක්කොම අපිට විසඳන්න තිබුණා. අපේ විශේෂ මූල්‍ය හා ව්‍යාපාරික කේන්ද්‍රය පෝට් සිටි එකේ ඇති කරා. අන්න ඒකයි වෙනස. තියෙන එක හදාගෙන කාලේ කෙටි කරලා ඉදිරියට යන්න යොමුන වෙලා තියෙනවා. ඉතින් දැල පහසුකම් නෙමෙයි ආර්ථික වැඩසටහනකට යටිතල පහසුකම් ඇති කරා. තියෙන යටිතල පහසුකම් තියෙන තැනකට අපි ඒක ගෙනිච්චි. පෝට් සිටි ව්‍යාපෘතිය අදාළව යමෙක්සි මුදලක් ගෙවීමට තිබුණා කියලා කියලා තිබුණා. මොකුත් නෑ ගෙවන්න. පෝට් සිටි එක හැදුවාන් පස්සේ අවුරුද්දක් කල් ගියා. එයාලක මුදල් ඕන කියලා. ඉතින් අපි අපේ නීතියෙන් ඇහුවා. ඒ කියන්නේ මේ නීතිය අනුකූල පදනවනේ ඕන සාකච්ඡා කරන්න පුළුවන් විශ්වාස ගන්න. මෙතන අඩුපාඩුකම් ගණනාවක් තිබුණා. අනික ලොකු ප්‍රශ්නයක් තිබුණේ සින්නක්කර ප්‍රශ්නේ. ඇත්ත වශයෙන්ම අපි දෙන එක වටිනවා අපෙන් ඉල්ලන ගානට වඩා. දැන් බිස්නස් ෆයිනෑන්ෂල් ඩිස්ත්‍රික්ට් එක දීලා මං ආය කරොත් මට ආපහු සල්ලි දෙන්න ඕනේ. අගමැතිතුමා මේ ඉඩම් සම්පූර්ණයෙන්ම ලංකාවට දායිතිය හිමි වෙන්නේ පෝට් සිටි. සර තිබුණේ කොටසක් ලංකාව ආණ්ඩුවට ගන්න කොටසක් මේ සමාගමට දෙන්න සින්නක්කරයිතිය. අපි ඒක වෙනස් කරා. අපි කිව්වා ඒකාබද්ධ සමාගමකට අපි අවුරුදු 99ක දෙන්නම් ඒකයි අපේ ප්‍රතිපත්තිය කියලා. සින්නක්කර දෙන්නේ නැහැ. අවුරුදු 99ක දෙන්නේ. 1815 සින්නක්කර දුන්නාන් පස්සේ උකු සින්නක්කර දෙන්නේ. The Big Story.